හරි පාඩමේ අවසානම කොටස කුඩා පොදු ගුණාකාරය ගුවන් තියෙන වීඩියෝ ප්‍රකාශන තියෙන්නේ සහ තව අලුත් දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට සාධක වෙන් කිරීම කරන්න තියෙනවා. දැන් මම හිතනවා සාධක වෙන් කිරීම හැමෝටම පුළුවන් කියලා. හරි 3x ඍණ 9යි 4x වාරයක් x ඍණ 3යි x වර්ගය ඍණ 9යි. හරි පළවෙනි පියවර පල්ලෙහාට ලියන්න. 3x ඍණ 9 4x වාරයක් x ඍණ 3 x වර්ගය ඍණ 9. හරි. සාධක වෙන් කරන්න තියෙනවා නම් අංක එක සාධක වෙන් කරන්න ඕනේ. 3x ඍණ 9. හරි 3x ඍණ 9 කොහොමද හදන්නේ? 3ක් එළියට ගන්න පුළුවන්. එතකොට x ඍණ මොකද වෙන 3ක් එළියට ගත්තාම 3ෙන් බෙදලා x ඍණ 3. එතකොට 3 වාරයක් x ඍණ 3. 4x වාරයක් x ඍණ 3. මෙතන 4 ලියන්න පුළුවන්. 4 කියන්නේ 2 දෙවෙනි බලය. නේද? ඒව ඔළුවට එන්න ඕන 2 දෙවෙනි බලයයි x කියන තනියෙන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ x වල පළවෙනි බලයයි x ඍණ 3. හැදලිද? ඊළඟට මෙන්න අපි ඉස්සර කතා කරපු ලක්ෂණවල තුන්වෙනි ලක්ෂණය. පේනවද වර්ග දෙකක අන්තරය? x වර්ගය ඍණ 9 කියන්නේ මොකද්ද? මේක ලියන්න පුළුවන් x වර්ගය ඍණ 9 සමානයි x වර්ගය ඍණ 5. 3 වර්ගය කියලා මෙයාත් වර්ගයක්. එහෙනම් මේක ලියන්න පුළුවන් මොකද්ද? x ඍණ 3යි අනිත් එක කියනවා x ස්ථාන ඌව උගලන්ට දැන් හැමෝටම පුළුවන් හේතු. හරි කුඩා පොදු ගුණාකාරය සමානයි වෙනස් අය හොයන්න. 3 ඉන්නවා 2 ඉන්නවා x ඉන්නවා x ඍණ 3 තියෙනවා x ධන 3 තියෙනවා. ඉතින් මාරු වරින්න දෙයක් නැහැ නේ. x ධන 3 කියන්නේ මෙන්න කෙනෙක්. එහෙනම් ඔය ටික ලියාගෙන යන්න තියෙනවා. 3 වැඩි කිරීම 2 වර්ගය වැඩි කිරීම. මෙතන x කෙනෙක් ඉන්න හොඳට බලන්න මේවා මිස් වෙන්න බෑ. හරි x වල පළවෙනි බලය කියන්නේ x ඊළඟ x ඍණ 3 3 කට්ටියක් ඉන්නවා. මේ හැමෝම පළවෙනි බලය තියෙන්නේ. ඊළඟ මෙතන ඉන්නවා x ධන 3. හරි පොඩ්ඩක් සුළු කරලා දාන්න. 2 වර්ගය කියන්නේ 4යි 4 වරක් 3 12යි x. ඊළඟට මේක මෙහෙම උදාහරණයකට යමු. හරි. දැන් අපි කරන්න හදන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන දෙකක් දෙනවා. ඒගොල්ලන්ගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියන්නේ. පල්ලයට ලියා ගන්න x වර්ගය ඍණ 8x ධන 15. මේ හේතුව නිසා තමයි ඔයගොල්ලෝ සාධක වෙන් කිරීම බලන්න කිව්වේ. මම හිතනවා සාධක වෙන් කිරීම මතක ඇති කියලා. 2x වර්ගය ඍණ x ඍණ 15. දැන් මතකද සාධක වෙන් කිරීම මතකද? සාධක වෙන් කරද්දී අපිට මේක සාධක වෙන් කරාට පස්සේ එනවා සාධක වෙන් කිරීම. අමතක වෙච්ච ධර්මයක් ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරන්න. x වර්ගය ඍණ 8x ධන 15. අපි කරන්නේ මෙයයි මේ පළවෙනි පදයයි මෙන්න මේ දෙන්න වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? 15යි x වර්ගය එනවා. හරි? 15යි x වර්ගය එනවා. ඊළඟට අප හොයන්න ඕනේ ಗುಣ කරාම 15 වෙනවා. එකතු කරලා හරි අඩු කරලා හරි මැද පදේ හදන්න ඉතින් 8 වෙන 8 හැදෙන්න ඕන. මොකක්ද දෙන්නේ සාධක දෙක ධන 15 වෙන 5 වරක් 3. එතකොට මේ දෙන එකතු කරොත් තමයි 8 හැදෙන්නේ. එහෙනම් එකම ලකුණ කියන්නේ මෙතන මැද තියෙන ලකුණ ඕවා ඔයගලන්ට මම 7 වෙනි පාඩමේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. x වර්ගය ඍණ 5x ඍණ 3x ධන 15. මෙතනින් අපි x කෙනෙක් එළියට ගන්නවා. x ඍණ 5යි. මේවා ළමයි වෙන කොහේ හරි කරන්න. මෙතනට ගාන නෙමෙයි ගාන ඉස්සරහින් වගේ කරන්න. ඍණ 3 වාරයක් x ඍණ 5. එහෙනම් x ඍණ 5යි x ඍණ 3. හරි? මේක එන ලියන්න x ඍණ 5 වාරයක් x ඍණ 3. හරි? ඊළඟට හරි දැන් බලමු 2x 2x වර්ගය ඍණ x ඍණ 15 සාධක වෙන් කරන්න කොහොමද කියලා. ಗುಣ කරාම 15 නෙමෙයි එන්න ඕනමයි. මෙන්න මෙතන සංගුණකයක් තියෙනවා. ಗುಣ කරාම 15 රද්දික කියන්නේ ඍණ 30යි x වර්ගයක් එන්නනේ. ඍණ 15 දෙකෙන් වෙන් කරාම ඍණ 30යි. ಗುಣ කරාම ඍණ 30යි. ඔන්න වැරදෙන තැන් මෙයා මේ ඍණ මෙන්න මෙතන දෙක ගන්න නැති ගොඩාක් ළමයි ඉන්නවා. වැඩි කරාම ඍණ 30 එන්න ඕනේ. එකතු කරලා හරි අඩු කරලා හරි මෙතන තියෙන සංගුණකය කියන්නේ ඍණ 1 එන්න ඕනේ.
මොකද සාධක දෙක 6 වරක් 5නේ. එහෙනම් 6 වරක් 5x x ඊළඟට අපි දන්නවා අඩු කරොත් තමයි එක හැදෙන්නේ. එහෙනම් එක්කෙනෙක් වෙන එක්කෙනෙක් ධන අපි කරන්නේ මේ ලකුණ දෙනවා ලොකු එක්කෙනාට ප්‍රතිවිරුද්ධ ලකුණ දෙනවා අනිත් එක්කෙනාට. හරි එතකොට ලියනවා 2x වර්ගය -6x -5x -15. හරි මේවා අපි හත් වෙනි පාඩමේ කතා කරා. නැවත මතක නැති අය ගිහිල්ලා හත් වෙනි පාඩම නැවත කරන්න. මෙතනින් පොදුයි කවුද? 2x. එතකොට 2x ඉවතර ගන්නවා. x ඉතුරුයි. x ඍණ 3යි. මෙතනින් පොදුයි ධන 5. x ඍණ 3. හරි. එහෙනම් දැන් පොදු වෙන්නේ x ඍණ 3යි. මෙතන 2x ධන 5යි. හරි. ඒකම මෙතන ලියා ගන්න. x ඍණ 3 වාරයක් 2x ධන 5යි. හරි. හරි දැන් කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන්නේ. වෙනස් සාධක හොයාගන්න x ඍණ 5 තියෙනවා, වෙන x ඍණ 5 ඒවා නැහැ. x ඍණ 3 මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා නැහැ. එක්කෙනෙක් ගම්මු. මෙතන 2x ධන 5 වෙන කෙනෙක්. හරිද? මෙතන 2 2 එහෙම අයින් කරලා මුකුත් කරන්න බෑ. හරි? එහෙනම් වෙනස් අයින්නවා x ඍණ 5යි. සාධක වෙන් කිරීම විතර විතර ගැටුවක් අර තියෙන. එතකොට මෙතන x ඍණ අතරම ගුණ කිරීම දාන්න ඕනේ. ආයිත් ඒවරක් වැඩි කර ගන්න ඕනේ. එතන මෙතන එනවා 2x ධන 5. හරි? අපි තව උදාහරණයකින් කතා කරමු. තව මොනවාද මේක අපි දැනගන්න ඕන කියලා. හරි, අවසාන උදාහරණය x වර්ගය ඍණ a වර්ගය, ඊළඟට x වර්ගය ඍණ ax, ඊළඟට x වර්ගය ඍණ 2ax ධන a වර්ගය. හරි? පළවෙනි පියවර පළහට ලියන x වර්ගය ඍණ a වර්ගය x වර්ගය ඍණ ax ඊළඟ x වර්ගය ඍණ 2ax ධන a වර්ගය. හරි? x වර්ගය ඍණ a වර්ගය මෙතන මොකක්ද මතක් වෙන්නේ ඔයගොල්ලන්? මේ තියෙන වර්ග දෙක අන්තරයන්නේ. එන එකක් වෙන්නේ x ඍණ a කියලා, අනිත් එක නම් යන්න x ධන a. ඊළඟට මෙතන මොකක්ද මේ තියෙන්නේ? මෙතන මෙතන x වර්ගයක් තියෙනවා, මෙතන ax තියෙනවා. සාධක වෙන් කරද්දී අපි මොකද කරන්නේ? x කෙනෙක් එළියට ගන්න. එතකොට එනවා x ඍණ a. මෙතනත් ගුණ කිරීම තියෙනවා. මෙතන තියෙන්නේ x වර්ගය ඍණ 2ax ධන a වර්ගය සාධක වෙන් කරන්න. ඒකත් මම කියලා දෙන්න. x වර්ගය ඍණ 2ax ධන a වර්ගය. ගුණ කරාම මොකද එන්න ඕනේ? මෙයා මෙයා ගුණ කරාම එන්නේ x වර්ගයයි a වර්ගයයි නේ. ලකුණ ගන්න. එකතු කරලා හරි අඩු කරලා හරි දෙක හැදෙන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මෙතන ළමයි අපි ලියමු මේක ax නැදින් a පිළිවෙලටම ලියා ගන්න. මෙයන් මෙයා වැඩි කරාම x වර්ගය a වර්ගය නේ, නැත්නම් a වර්ගය x වර්ගය නේ. a වර්ගය x වර්ගය. කොහොමද දැන් දෙන්නේ ax කියලා මේ පිළිවෙලටම ලියන එක අපිට ලේසි. හරි. ගුණ කරාම a වර්ගය x වර්ගය එන්න ඕනේ. එකතු කළා හරි අඩු කළා හරි 2ax එනවා. එතකොට මෙතන පොඩ්ඩක් හිතන්න අමාරු වෙයි ඕගොල්ලන්ට සමහර විට. මෙතන එන්නේ ළමයි 1ax ආය වැඩි කරනවා 1ax. හරිද බත්? ගුණ කරාම නැද්ද මේ ax අතරම ගුණ කරාම එක නෙන්න ඕනේ. එක පාරක් එක එක එකතු කළා හරි අඩු කළා හරි දෙක හැදෙන්න. එතකොට 1 1 නේ දෙන්නේ. හරි. එතකොට මෙතන a වර්ගය x වර්ගය ආවහම 1 ax කියන්නේ මේ පැත්තට දෙනවා, අනිත් ax මේ පැත්තට දෙනවා. සාධක දෙක ඔය කතා කරලා තියෙනවා. හරි. එතකොට බලන්න ලකුණ දාන්න. එකතු කරොත්ද දෙක හැදෙන්නේ අඩු කරොත්ද? එකතු කරොත්. එකතු කරනවා නම් එකම ලකුණ කියන්නේ මෙන්න මෙතන තියෙන ලකුණ. එහෙනම් මෙයා හරි නැහැ, මෙයා තියෙන x වර්ගය ඍණ 1ax ඍණ 1ax ධන a වර්ගය. මෙතන එනවා x පොදුයි x ඍණ x කෙනෙක් ගත්තාම මෙතන ඉතිරි මොකක්ද? 1a නේ. එහෙනම් a. මෙතන ඍණ අපි ගමු a නේ. ඊට මෙතන ඉතුරු වෙන්නේ ඍණ a ව ගත්තාම 1x. 1x කියන්නේ මොකක්ද? x මයි. ඒ කෙනෙක් ගත්තාම ලකුණ මාරුනා, ඍණ ගානක් ගත්තේ. එහෙනම් ඍණ මේව නැවත නැවත බලන්න. x ඍණ a x ඍණ a. හරි. මෙතන එන්නේ ළමයි
x වින a වාරයක් x වින ඔන්න ඔයගලන්ට මිස් වෙන තැන හරි x වින a x වින a ඔන්න අපිට හම්බෙච්ච නැති තැන x වින a x වින දැන් අපි හිතමු උතන 2 වැඩි කිරීම 2 කියලා තිබුණා අපි 2 වර්ගය කියලා දර්ශක ආකාරයෙන් ලියනවා නේද බලපුවහම මෙතනත් ඒ කතාවමයි මෙන්න මේක මග හැරුණොත් ගාන වැරදෙනවා x වින a වාරයක් x වින a කියන්නේ x වින a ගේ වර්ගය හරි ඊළඟට බලමු කොහොමද මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා හරි දැන් අපි මේක සාධක වෙන් කරගත්තා x වින a x වින a කියන්නේ x වින a ගේ වර්ගය දැන් කුඩා පොදු ගුණාකාරය ලියමු වෙනස් සාධක මොනවා තියෙන්නේ x වින a තියෙනවා ඊළඟට x ඉන්නවා x ළන a තියෙනවා අපි x ඉස්සරහින් ලියමු තනි කෙනෙක් නිසා යාව ගන්න මේ බලන්න මේක ලියපෙකේ වැදගත් තමයි. දැන් මම මේක ලියුවේ නැත්තම් තමයි පේන්නේ මෙතන x දාන x වින a x වින a කියන්නේ පළවෙනි බලය කියලන්නේ. එතකොට එහෙනම් මම ගන්නෙ පළවෙනි බලය. නමුත් මෙතන x වින a ව දෙන්නේ ඉන්න නිසා ඇත්තටම තියෙන එතන දෙවෙනි බලය. එහෙනම් මම ලියනවා x වින a ගේ දෙවෙනි බලය වාරය මෙතන කවුද? x දාන හරි එහෙනම් x වාරය x වින a වර්ගය වාරය x දාන ගුණකිරීමේ ලකුණු ලියන්න අවශ්‍ය. හරි දැන් මම හිතනවා පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ. ඕගලන්ට පාඩම පුළුවන් කියලා. අවසාන කොටස බොහෝ දුරට ඕගලන්ට අමාරු වෙන්න පුළුවන්. නමුත් වීඩියෝ එක නැවත නැවත බලන්න. එතකොට ඕගලන්ට දැන් 12 3 අභ්‍යාසයත් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්.